මෙවිදි ලෝකයේ ඉන්න දක්ෂතම වේගපන්දියා වන්න දෙන්නෙක් තමයි ලසිත් මාලිංගා ජස්ප්‍රීත් බුම්රා කියන්නේ. මේ දෙන්නටම තියෙන ලොකු හැකියාවක් තමයි සීමිත පන්දු ආර තරඟවල අවසන් පන්දු ආර හොඳ පාලනයකින් යවන්න පුළුවන් හැකියාව. ඉතාමත් හොඳ පාලනයකින් යෝක පන්දු යවන්න පුළුවන් වීම මේ පන්දු යවන්න දෙන්නටම තියෙන අපූර්ව හැකියාවක්. ඒ දක්ෂතාවයට එකෙකුට එකෙක් දෙවෙනි නොවන තරමටම මේ දෙන්නටම පිළිట్లా තියෙනවා. දෙන්නම IPL තරඟවලියේ එක කණ්ඩායමකට සෙල්ලම් කරන නිසා දෙන්නගේම හැකියාව එක තරඟේ අන්ත දෙකින් දක්වපු අවස්ථාත් ඕන තරම් තියෙනවා. ලසිත් මාලිංගගෙන් අද්දකින් තමන්ගේ දක්ෂතාව වැඩි දියුණු කරගන්න යොදාගත්තා කියලා පසුගිය දවසක ඉන්දියාවේ Hindustan Times එක අදහස් දක්වපු ජස්ප්‍රීත් බුම්රා කියලා තිබුණා. ඒ වගේම මාලිංගගේ හැකියාව ගැනත් බුම්රා අදහස් දක්වලා තිබුණා. ඇත්තටම මේ වෙද්දි ක්‍රිකට් ලෝකයේ නියෝක පන්දු හොඳටම යවන ක්‍රීඩකයා තමයි මාලිංග. ඒ වගේම මාලිංග දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ යෝක පන්දු හරි විදිහට යොදා ගන්න නිසා ඔහු දැන් කාලයක් තිස්සේ අති සාර්ථක පන්දු යවන්නෙක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි බුම්රා කියන්නේ මාලිංග තමන්ට යෝක පන්දු යවන්න නම් ඉගෙනුවේ නැහැ කියලා. ගොඩක් අය හිතන දෙයක් තමයි මාලිංග තමයි මට යෝක පන්දු යවන්න ඉගෙනුවේ කියලා. හැබැයි මාලිංග මට පිටියේ ඒ විදිහ දේවල් කරන එක ගැන උගන්වලා නැහැ. හැබැයි මම මාලිංගගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. කොහොමද තරඟයක වෙනස් අවස්ථාවන් පාලනය කරන්නේ? තරහ ගන්න නැතුව පන්දු යවන්නට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? එක එක ප්‍රතිකරුව දවා ගන්න වෙන වෙනම සැලසුම් හදන්නේ කොහොමද වගේ ගොඩක් දේවල් මම මාලිංගගෙන් ඉගෙන ගත්තා. යෝක පන්දු යවන්නේ කොහොමද කියලා රිජුව කියලා දුන්නේ නැති වුණාට මේ මාලිංගගෙන් ලබාගත් දැනුමත් එක්ක උම්රට හැකියාවක් ලැබිලා තියෙනවා. මේ වෙද්දි ලෝකයේ ඉන්න සුපිරිම පන්දු යවන්නන් අතරින් ඉස්සරහින් ඉන්න. මේ ගැන මාලිංගටත් තියෙන ලොකු සතුටක්. ඇත්තටම මට ගොඩක් සතුටුයි මගෙන් යම් කිසි දෙයක් අරගත්ත පන්දු යවන්නෙක් මේ වෙද්දි ලෝකයේ අංක 1 පන්දු යවන්නෙක් බවට පත් වෙලා ඉන්න එක ගැන. එක පන්දු යවන්නෙක්ට විතරක් නෙමෙයි මම තරුණ පන්දු යවන්නන්ට මගේ අත්දැකීම් දෙන්න ගොඩක් කැමතියි. මම හිතන්නේ මේ දේ කවුරුත් කරන්න ඕන. මොකද ප්‍රවීණයන්ගේ මඟ පෙන්වීමක් එක්ක තමයි ප්‍රවීණයන් දිහා බලන් ඉඳලා තමයි තරුණ දක්ෂ ක්‍රීඩකයෙක් හැදෙන්නේ. ওই විදිහට තමයි මේ වෙද්දි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉන්න සුපිරිම ඩෙඩ් බෝලර්ස්ලා දෙන්න අදහස් දක්වලා තිබුණේ. මෙන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙන් ඔයාට සුබ දවසක්.